අයිබෝවන් මම විශේෂඥ චර්ම රෝග වෛද්‍ය සමන් ගුණසේකර ශ්‍රී ලංකා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ මගින් ඉදිරිපත් කරන වැඩසටහන් මාලාවේ මම අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ කුරුලෑ කියන රෝගී තත්ත්වය සම්බන්ධයෙන්. අපි කවුරුත් දන්නවා කුරුලෑ කියන්නේ තරුණ වයසේ ඇතිවන විශේෂයෙන් මුහුණට බලපාන ඉතාමත්ම බහුල රෝගී තත්ත්වයක්. අපි මුලින්ම බලමු මේ කුරුලැ කියන තත්ත්වය කොහොමද ඇති වෙන්නේ කියලා. දැන් අපේ හැමේ තියෙනවා ස්නේහ ශ්‍රාවී ග්‍රන්ථි කියලා ග්‍රන්ථි විශේෂයක්. ඒවෙන් තමයි ස්නේහේ එමු නැත්නම් තෙල් කියන ද්‍රව්‍යය සමට ශ්‍රාවී වෙන්නේ. මේවා බහුලව පිළිලා තියෙන්නේ මුහුණේ. දැන් මේවායේ ක්‍රියාකාරීත්වය වැඩි වුණාම තමයි අපිට මේ කුරුලැ ඇති වෙන්නේ. තරුණ වයසේදී මේ හෝමෝනේ වැඩිවීමත් එක්ක කුරුලැ නිරන්තරයෙන්ම වැඩි වෙනවා. ඊළඟට මේ ස්නේහේ එමු නැත්නම් තෙල් පිටතට පැමිණීම සඳහා තියෙන සිදුරු අවහිර වීමකට ලක් වෙලා ඒවයි ස්නේහය එකතු වෙලා ඒ මත බැක්ටීරියා ඝනත්වය පී ඇක්නි කියන බැක්ටීරියා ඝනත්වය වැඩිවීම නිසා ඒ වගේම ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය වැඩි වෙලා නිපදවන විවිධ රසායනික ද්‍රව්‍යවල බලපෑම නිසා ආසාදනයට ලක් වෙලා දැන් මේ ඔබ දකින කුරුල ගෙඩි ඒ වගේ තත්ත්වය ඇති වෙන්නේ ඒ නිසා. ඔව් අපි දැන් ඊළඟට බලමු කුරුලෑ සඳහා කොහොමද ප්‍රතිකාර ලබා දෙන්නේ කියලා. ඔබට තියෙන කුරුලෑ සඳහා ප්‍රතිකාර වෛද්‍යවරයෙක් විසින් තීරණය කරන්නේ ඔබට තියෙන කුරුලෑ වර්ගයේ එහි ප්‍රබලතාවය ඔබේ සමේ ස්වභාවය වැනි විවිධ කාරණා පදනම් කරගෙන අපි ඔබට යම්කිසි සුළු තත්ත්වයේ කුරුලෑ තියෙනවා නම් මුලදී යම්කිසි ආලේපන වර්ග ලබා දෙනවා. ඒවා ඇන්ටිබයොටික්ස් වර්ග වෙන්න පුළුවන් බෙන්සොයිල් පෙරොක්සයිඩ් එහෙම නැත්නම් රෙටිනොයිඩ්ස් වගේ බෙහෙත් වර්ග වෙන්න පුළුවන්. ඔබට ඊටත් එහාගේ කුරුලෑ රෝගී තත්ත්වයක් තියෙනවා නම් දැන් මේ බාහිර ආලේපනට අමතරව අපි ඔබට පානය කරන්න විවිධ ප්‍රතිජීවක ඖෂධ එහෙම නැත්නම් ඇන්ටි ඇන්ඩ්‍රොජන්ස් තියෙන හෝමෝන වර්ග ඒ වගේම රෙටිනොයිඩ්ස් වර්ගයේ බෙහෙත් වර්ග ඔබට ලබා දෙනවා. දැන් කුරුලෑ අපි මේ වර්ගයෙන් සාර්ථකව පාලනය කරාට පස්සේ අපි බලනවා ඔබට ඒ නිසා ඇතිලා තියෙන සංකූලතා තියෙනවද කියලා. විශේෂයෙන් කළු පැහැති ලප, කැලල්, ගැටිති වගේ දේවල් තියෙනවා නම් අපි ඒ සඳහා විශේෂ වූ ආලේපන වර්ග, කෙමිකල් පීලිං වැනි ප්‍රතිකාර, එහෙම නැත්නම් නවීනතම ලේසර් තාක්ෂණයේ වගේ දේවල් භාවිතා කරලා ඔබේ පෙනුම වැඩි දියුණු කිරීම සඳහා අපි සතුව විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඔබ කුරුලෑ නිසා පීඩා විඳින කෙනෙකු නම් පිළිපැදිය යුතු කාරණා කීපයක් තියෙනවා. පළවෙනි දේ තමයි ඔබ මුලදීම ප්‍රතිකාර සඳහා යොමු වෙන. අපි මේක ප්‍රමාද කරන්න ඔබට කුරුලෑ නිසා ඇතිවන සංකූලතා වැඩි වෙනවා. එහිදී ඇතිවන ලප කැලැල් නිසා ඔබට ඔබගේ පෞරුෂයට ආත්ම විශ්වාසයට ප්‍රශ්න ඇති වෙලා ඔබ මානසික පීඩා වලට ලක් වෙන්න පවා ඉඩ තියෙනවා. ඊළඟට මේ කුරුලෑ මිරිකීම, කැඩීම, පොඩි කිරීම වැනි දේවල් කරන්න යන්න එපා. ඒක නිසා ආසාදනය වැඩි වෙලා ඔබට ඇතිවන කැලල් වැඩි වෙන්න පුළුවන්. ඊළඟට ඔබ විවිධ ආරේපණ වර්ග පාවිච්චි කරනවා නම් හම සුදු වීම සඳහා එහෙම නැත්නම් ඉතා අධික තෙල් සහිත රූපලාවන්‍ය ක්‍රීම් වර්ග පාවිච්චි කරනවා නම් ඒ ඔබට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. ඒ වගේම ඔබට කුරුලෑ රෝගය තියෙනවා නම් ආහාර රටාවේ සහ ජීවන රටාවේ යම්කිසි වෙනස් වීමක් අවශ්‍යයි. ඔබගේ බර ඔබ නිසි ලෙස පවත්වා ගත යුතුයි. ඒ වගේම කුරුලෑ වැඩි කිරීමට හේතු වන අධික සීනි සහිත අධික ලෙස කිරි ආහාර ඒ වගේ මේ ෆාස්ට් ෆුඩ්ස් වැනි ඒවා අධිකව භාවිතා කිරීම වළකින්න ඕනේ. ඒ වගේම කුරුලෑ සඳහා වඩාත් හිතකරයි පුළුවන් තරම් එළවලු වර්ග, පළතුරු වර්ග, මාළු වැනි ආහාර එකතු කරගන්න. අනිත් වැදගත් දේ තමයි දැන් වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරන ලබන ප්‍රතිකාර ඉවසීමෙන් හා සංයමයකින් යුතුව ක්‍රමානුකූලව යම්කිසි කාලයක් පාවිච්චි කරන්න ඕනේ. සේ පාවිච්චි කරන නම් මේ කුරුලෑ කියන රෝගය ඉතාමත්ම සාර්ථකව පාලනය කරන්න පුළුවන් රෝගී තත්ත්වය. එම නිසා ඔබ කුරුලෑ කියන රෝගී තත්ත්වයෙන් පීඩා විඳිනවා නම් ළඟම තියෙන චර්ම රෝගී සායනයට ගිහිල්ලා විශේෂඥ වෛද්‍යවරයා හමු වෙලා මේ සඳහා ප්‍රතිකාර ලබා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.